नमो बुद्धाय ए भाग्यवत अरहत सम्मा संबुदुरजानन वहन्सेट अपगे नमस्कार वेवा इतिन अभी कलन मितुरा श्रद्धा रूपवाहिनी ओस्से इवगेम श्रद्धा रूपवाहिनी अंतर्जाल विकाशनयन ओस्से पिन्वंत हेम दिनाम अपे गरुतर महासंगरत्ने आशीर्वादेन मे रात्रियेदित मुन गहनवा उत्तम निब्बान मग्ग सदहं साकच्छाव ओबट समीप करमिन इतिन ओबट मतकय अपगे गौरवनीय पिन्न स्वामीन वहां से पासुगे वरिष्ठान माला से ये भाग्योत वहां से वदाल उत्तम श्री सत्तर में अपट पहादा दिन टेदन विशेषण सक्काय पिलिबंधव दहम करुण अपी गन गण पटंगत इतिन आद दवसे तपिटे उत्तम श्री सत्तर में था दुरट इगन गण अवस्था ये दिन इतिन अपट अनुकंपा करुणा दयाविन्म अपगे गौरवनीय पिन्न स्वामीन वहां से आदत සදහම් පිළිසඳර පිණිස වැඩමවන්නට යෙදුණ වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැම දිනාම දෙපා නමද ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ නමස්කාරය වේවා ඉතින් ඊළඟට අපි සිහිපත් කරගන්න ඕන ඔබේ සදැහැති දායකත්වය පිළිබඳව ඔබ නිසා මේ උතුම් සදහම් පිළිසඳර අපිට ලෝකයට දායාද කරගන්න අවකාශ සැලසෙනවා ඉතින් විශේෂයෙන් මීට වසර 12කට පමණ පෙර මිය පරලොව ගිය ටිවුඩ සිරිනන්ද වාකිෂ්ඨ පින්වන්ත මහත්මාට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාව ඇතිව පින්වත් මල්ලිකා නන්දනී විජේසිංහ බිරිඳ ඒ වගේම පුපුදු චමල් සමන්ත යන පින්වන්ත පුතුන් දෙදෙනා සහ අතුල්‍යා පින්වන්ත දියණිය ඇතුළු ඒ සදැහැති පින්වතුන් දායකත්වයෙන් දරනවා. ඉතින් ඒ සදැහැවතුන් හැම දිනමත් පින්වන්ත ඔබ හැම දිනමත් කැටුව අදත් අපි සදහම් සාකච්ඡා පිණිස කාලය උදා කරගන්නම්. करतर महासंग्रत्ने वंदना कुटकिन आराधना करगनिम स्वामी ने अपट अनुकंपावे निब्बान मग्ग उद्दुम सदहं साकच्छाव अद आरंभ करन्न काले अपो दिशा अपगे गौरवनीय पिन्न स्वामीन्द्रयन वहन्सेट अनुशासनावन वेटहेवा अवसरयि स्वामीनि साधु 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 नमो तस्स भगवतो अरहतो සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු साधु साधु अपगे गुरुदेवोत्तम वहन्सेट नमस्कार वेवा अद पिंगवत्ति निब्बान मग्ग उत्तम सदहम साकच्छावे दायकत्वे अनुग्रह दरन्ने मीट वसर दोरहकट पेरमीय परलोवगीय ट्यूड सिरिनंद वाकिष्ट महात्माट पुण्यानुमोदना किरीम पिनिस पिंगवत मल्लिका नंदनी विजय सिंह बिरिंद सह पुबुदु चमल समंत यान पुतुन देदिना सह अतुल्य दियनिय एतुलु पिंगवत पिरिस अद मे सदहम साकच्छावे दायकत्वय अरगेन धर्मदानमे पिन रसकरगंट सूदानमिन सिटिनवा अपि मे दिनवल दिन गणनावतीसे अभी भाग्यवत हसीगे निर्मल बुद्धवाचने साकच्छावट बंधुन्मी दहम साकच्छा पावत स्वामी शिशिर महत्य अभी आसन्नम दिने पावत दहम साकच्छा हरि व्यदगत अभी अभी अत्र हेमोटमती लुखु मारपोते तमय मे සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද මේ සක්කාය දිට්ඨිය කියන කරුණ සක්කාය දිට්ඨිය කියලා කරුණ කියන්නේ සක්කාය දිට්ඨියම සංයෝජනය එහෙමයි ස්වාමීන් සංයෝජනය කියලා කියන්නේ බන්ධනය සසරට බැඳ තබනවා ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැමැති සංයෝජනේ සිසිර මහත්ය සත්‍යය සතර පාර්ථම බැඳලා තියන්නේ එහෙමයි ස්වාමීන් සක්කාය දිට්ඨිය සහිත කෙනෙක් කැරකි කැරකි යන්නේම දුගතියට තමයි සක්කාදිට්ඨිය හිතේ සක්කාදිට්ඨිය නම් සංයෝජනයත් එක්ක වාසය කරන කෙනා කැරකි කැරකි නිරේට යන්නේ කැරකි කැරකි තිරිසන් ලෝකයට යන්නේ කැරකි ප්‍රේත ලෝකයට යන්නේ දුගතියට යන්නේ
එකට හේතුව තමයි සක්කාය දිට්ඨිය නෙමෙයි සංයෝජනයෙන් රැස් වෙන මේ චේතනාත්මකව රැස් වෙන අකුසල් හැමතිස්සෙම සතර පායට බරව තමයි රැස් වෙන්නේ සපස්සෙන්නේ ස්වාමී ඒ සක්කාය දිට්ඨිය නෙමෙයි සංයෝජනයෙන් තමයි අපිව බඳලා තියෙන්නේ සතර පායට ඒ අකුසල් පිණිස බඳවලා තියෙන්නේ සර් ඔව් සත ඒ කියන්නේ ඒ සක්කාය දිට්ඨිය මුල් කරගෙන තමයි මේ සතර පායට බරවේ අකුසල් හටගන්නේ එහෙමයි ස්වාමීනි එතකොට මේ කොතනම් අනතුරක්ද ස්වාමීනි අපිට ඒකනේ බුදුරජාසේ දේශනා කළේ එහෙමයි මනුෂ්‍ය ජීවිතය తాවකාලිකයි අන්න අනික අස්තිරයි ඊට පස්සේ මනුෂ්‍ය ලෝකෙට චුත් වුණාට පස්සේ මේ සතර පායට යන්න තියෙන ඉඩකඩ තමයි මිනිස්සු සියලු දෙනාටම අවස්ථාව තියෙන්නේ ඉඩකඩ වැඩි එහෙමයි එතකොට ඒකයි මේ සක්කාය දිට්ඨිය කියන කරුණ තේරුම් ගැනීම අපි හැමෝටම වැදගත් මොකද මේ උපන් හැම මිනිස්සෙක්ම සතර පාය ඉක්මවා ගන්න බැරුව තමයි ඉන්නේ දැන් අපි මැරිච්ච මැරිච්ච අය ගැන විස්තර හොත් එහෙම දුගතිය තමයි ඉපදලා තියෙන්නේ එහෙමයි ස්වාමීනි ඒකට හේතුව සක්කාය දිට්ඨිය සහිතව මරණයටපත් වීම ඉන්සස් මහත්තයා අපි ගිය සැරේ කතා කළේ අර ධම්මදින්නා තෙරණියත් මේ විසාක උපාසකත් කරපු දහම සාකච්ඡාව. එතකොට ඇහුවේ මේ ධම්මදින්නා අරහත් භික්ෂුණියගෙන් මේ කවුද විසාක උපාසක ඇහුවේ ස්වාමී ආර්යාවනි මේ සක්කාය කියන්නේ මොකද්ද කියලා. සක්කාය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ කොහොමද කියලා. එහෙමයි. ඒක කියන්නේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ ස්කන්ධ වලට කියන නමක් කියලා නේ කියලා. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන පහට කියන නමක් කිව්වා සක්කාය කියන්නේ. එහෙමයි. ඊට පස්සේ වහ ආර්යාවනි භාග්‍යතුන් වහන්සේ වදාළේ සක්කාය සමුදය කියන්නේ මොකද්ද? එතකොට තමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත අපි ලස්සන තණ්හා කියන කීයද? එහෙමයි ස්වාමී. පද්ද තත්‍රා විනන්දිනි ඒතන සතුටින් පිළිගන්න පුනර්භවය ඇතිකරන යම් තණ්හාවක් ඇද්ද කාම තණ්හා භව තණ්හා ඒකෙන් තමයි කියන්නේ සක්කාය හටගන්නේ ඊට පස්සේ හව ආර්යාවනි සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද සක්කාය නිරෝධය කියන්නේ මේ යෝ තස්සායම තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ග මුත්‍ති අනාලේ තණ්හාවේ සම්පූර්ණම දුර්වීමක් ඇද්ද නිදහස් වීමක් ඇද්ද තණ්හාවක තියෙන ආලය දුර්වීමක් ඇද්ද ඒක තමයි කියන්නේ සක්කාය නිරෝධය ඊට පස්සේ ව ආර්යයන් වහන්සේ සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව මොකද්ද? භාග්‍යතුන් වහන්සේ වදාළේ සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙමයි ස්වාමී. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8 යුත් මාර්ගය තමයි කිව්වා සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව. ස්වාමීනි තණ්හාව ප්‍රහාණය වෙලා සක්කාය නැතිව සක්කාය නැති වෙන ප්‍රතිපදාව. එහෙමයි ස්වාමී. සක්කාය දුරු වෙන ප්‍රතිපදාව. ප්‍රතිපදාව. එහෙයි. එතකොට මහත්තයා දැන් අද ඒ සූත්‍රයේම තියෙන තව කොටසක් දහම කොටස ලස්සන එක. අපි දැන් කතා කරලේ සක්කායෙන් ඊගාවට සිසිර මහත්තයා මේ විසාක උපාසක අහන තව හරි ලස්සන ප්‍රශ්නයක්. අහනවා ආර්යාවනි අහනවා මේ පංචඋපා මේ උපාදාන තියෙනවනේ උපාදාන උපාදාන කියන්නේ පංච උපාදාන ස්කන්ධයද? ඔන්න හොඳ ප්‍රශ්නයක්. එහෙමයි ස්වාමීනි. උපාදාන කියන්නේ පංච උපාදාන ස්කන්ධයද? නැත්නම් පංච උපාදාන ස්කන්ධයෙන් බැහැර දෙයක්ද කියලා අහන්නේ. එහෙමයි. මොකද අහන්නේ? මේ ආර්යාවනි උපාදාන කියන්නේ පංච උපාදාන ස්කන්ධයද? අපි උපාදාන කියලා කතා කරන්නේ බැඳී යාම. එහෙමයි. දැන් අපි පංච උපාදාන ස්කන්ධය කියනවනේ. රූපය රූපයට ග්‍රහණය වෙනවා බැඳිලා ඉන්නවා එතකොට තමයි උපාදාන ස්කන්ධය වෙන්නේ එහෙමයි ඒ වගේ මේකේ අහනවා ආර්යාවනේ උපාදාන කියන්නේ පංච උපාදාන ස්කන්ධයද කියලා ස්කන්ධයද නැත්නම් උපාදාන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයෙන් බැහැරවද කියලා අහනවා එහෙමයි කියන අහන උපාදාන කියන්නේ පංච උපාදාන ස්කන්ධයද පංච උපාදාන ස්කන්ධයෙන් බැහැර දෙයක්ද කියලා අහනවා උපාදාන කියන්නේ ඊට පස්සේ මේ අරහත් භික්ෂුණිය පිළිතුරු දෙනවා නකෝ ආවසෝ විසාක තඤ්ඤේව උපාදානං නේව පංච උපාදාන කන්දා නපි අඤ්ඤත් පංච උපාදාන කන්දෙහි උපාදාන කියන විසාක උපාදාන කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයෙන් බැහැර දෙයක් නෙමෙයි කියන එහෙමයි උපාදානය කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයෙන් බැහැර දෙයක්ුත් නෙමෙයි කියනෝ මේ විසාක පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් කිසි චන්ද රාගයක් තියෙනවද
इतन एक उपादान स्वामी पंच उपादान स्कंदे उपादान पंच उपादान स्कंदे चंद रागेक उपादान रूपे अपेक्षित बंदीमक रूपे उपादान ये रूपे चंद रागे राहतन महसी रूपे उपादान ने रूपे आसावत प्रहान राहतन महस पंच उपादान स्कंदे रूप उपादान स्कंदे रूप स्कंदे स्कंदे चंद्रागे 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 प्रहान स्वामी इतना उपादान इतना मुखादे एक चंद्रागे उपादान चंद्रागे हरिदास्तिक कथम पने सकाय दिट्टी होती आर्यावनी विशाख उपासकानो आर्यावनी दमदीन तेनिक आर्यावनी सकाय दिट्टी की मुखाद सकाय दिट्टी हटगण मुखाद के अपिशन सकाय खालिंदास कथा कर सकाय सकाय समुदय सकाय निरोधे सकाय निरोध का निपाटी पद मे आने सकाय दिट्टी सकाय दिट्टी हटगा कहूँ देखे लो एक हरी लास्ट ने कहा अभी हरिये तो मत कती आगे खर लगेगा अवसर है स्वामी एक शिशिर महत्व देश मेहम इदाउसो विशाख असुतवा पुतुजान विशाख इन्नो किनो के असुतवा पुतुजान धर्मश्रवण नोलबू पुतजान के पुतज्ञान केल के अरे जीवित बोध हेतु धाम किसी वेट ही मग नाई स्वामी ये तम शुभ ने कह शुभ निमित शुभ विलाव शुभ मुहूर्ति समरा ये असुतवा पुतज्ञान है तम सुतवत्ता साव के हेतु धाम दंड असुतवा पुतज्ञान असुतवा पुतज्ञान अरियान वसावी बुधरजान से धर्मश्रवण नोलबू असुतवा पुतज्ञान बुद्ध शासन बेहरवे इन पुतज्जन पूज्जल हितने कहमद या दक्म मुखद अरियान दस्य आर्य दर्शन धन्य आर्यु धर्म चतुरार्य सत्य प्रकाश धर्मे धन्य दकिन्ने आर्य दर्शन तोरा इट पश्य देश आर्य धर्म सको तथागत धर्मेत हिक्मेन दाक्षने तथागत धर्मेत हिक्मेन दाक्षता अको विधु आर्यधर्मे अवीत आर्यधर्मे हिपिने पुतज्जन लक्षण इट पे सत्पुरुषानंद सत्पुरुष अंदुरा सत्पुरुष धम्मस अकोविद सत्पुरुष धर्मे दक्ष न्याय सत्पुरुष धम्मे अवीत सत्पुरुष धर्मे हिपे न्यायकोटे तेरुंग शरण नोगियपु बुद्ध शासने हनुनागत लक्षण टीकता मे किया आर दर्शन आर धर्म दक्ष ने आर धर्म हिक्मे सत्पुरुष हंधुरा सत्पुरुष धर्म दक्ष ने सत्पुरुष धर्म हिक्मे उन्न पुतजन के लक्षण पेहदी एट दम दिना तेरने सक्का दिट्टी हटका इतना सक्का दिट्टी तीन अस्तुत्व पुतजन अथुल अस्तुत्व पुतजन कहमद हिता रूपं अत्तो समुपस्थिति सतर महा धातु हटगत रूपे दकीन आत्मयाई के आत्मयक तमंट ओण विधि पवत्न पुलवाणी रूप दिया बला रूपमंत आत्ता रूपे तीयन ये रूपे हजरती आत्म रूपे सतर ये रूपे एक मेके मेके तीरूंगा नोनी रूपे रूपे हतराकार तमन टोन पवत्न पुलवां के दी ग्रहणी भी मैं कि पुतजनी रूपे दिया दाने उच्चर है रूपे आत्मे रूपे अतीन एक आत्मे रूपे तुलतम आत्मे तीन आत्मे तुलतम रूपे तीन किला वही दिए हतर आकार रूपे आत्मा दाखिल एक आर दर्शन तोरे सकाय दिटे युत पूज्यलया हेमतिश्म बला आत्मा मिथन तीयन
ස්වාමිනේ සද්ධර්මයේ නිරවුල් වෙලා නැති කෙනෙක් රූපේ දකින්නකොට එයා මේ අදහස් වලට මේ අදහස් විතරයි බලන්නේ. එහෙමයි. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එහේ ස්වාමිනේ. එතකොට මේ විසාර මේ ධම්මදිනත් එන්නේ කියන වේදනාව ගැනත් හතර ආකාරයෙන් දකින්නවා කියනවා. වේදනාව ආත්මයයි. වේදනාවක් තියෙනවා. ඒක හැදලා තියෙන්නේ ආත්මය. ඊට පස්සේ වේදනාව තුල තමයි ආත්මය තියෙන්නේ. ආත්මය තුල තමයි වේදනාව තියෙන්නේ කියලා හතර ආකාරයකට දකින්නවා කියනවා. වේදනාව ගැන. එයා දකින්න දැන් රූපය කියන එක එයා දන්නේ නැහැ කියනවා. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ආහාර නිසා පවතින කැඩී බිඳී යන නැසී වෙනසී යන තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි හේතුව තියෙනකම් තියෙන ඵලයක් කියලා අසුතත් පුදජනේ දන්නේ. ඒ නිසා තමයි අර ආත්මයේ දෘෂ්ටි දැඩිව ගහන්නේ. ස්ථීර එකක් කියලා ස්ථීර එකක්. එහේ ස්වාමී. තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන බැඳලා ඉන්න. ආත්මයක් කියලා. ස්වාමිනේ හරිය පුදුමයි. දැන් අපේ සාමාන්‍ය අධ්‍යක්ෂින් ගත්තාම අපි ලස්සන ප්‍රියමනාප රූපයක් මේ පාරේ තොටියේදී හම්බුණා වුණත් මේ ඒක කැඩිලා බිඳිලා බස් එකේ හරි හැප්පෙන්න පුළුවන්ද කියලා අපිට නිකමටවත් හිතට එන්නේ නැහැ. නෑ. ඒ රූපේ පිළිගෙන රූපේ තියනවා කියලා තමයි හිතෙන්නේ. ගෙදර ඇවිල්ලා ඊට පස්සේ දිගටම එහෙ ස්වාමී. ඒක තමයි අර මේ අවබෝධයකින් තොරව ඉන්න කෙනාගේ ස්වභාවය. එහෙ ස්වාමී. ඒ කියන්නේ මේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් වෙනස් වෙන දේ වෙනස් වෙන වශයෙන් දුකට ඇත්තේ දුකට ඇත් වශයෙන් අනාත්ම දේ අනාත්ම වශයෙන් දකින්න ඇති වෙනකන් එයා එතන දකින්නේම ස්ථිර වූ වෙනස් නොවන දෙයක් තියෙනවා කියලා. එහෙමයි. නিত্য සංකල්පෙන් තමයි දකින්නේ. නিত্যයි. එහේ ස්වාමී. සුඛයි, සැපයි, සුභයි, ආත්මයි. කියන සංඥා විපල්ලාසින් දකින්නේ අසුතවත් පුදඥානේ හැමතිස්සෙම නේ. එහෙමයි ස්වාමී. විපල්ලාස හතරක් තියෙනවනේ. අවසරයි ස්වාමී. මතක් කරන්න වෙලාවක් නැහැ. විපල්ලාස හතර තමයි බුදුහන් දේතර කරනවා අනිච්චේ නිච්ච සංඥා. අනිත්‍යදී පුතඥය දකින්නේ කොහොමද නිත්‍යයි කියලා. එහෙමයි. ඊළඟට දුක්ඛේ සුඛ සංඥා. දුක්දී දකින්නේ සැපයි කියලා. ඒක තමයි සංඥා විපල්ලාස කියන්නේ. විපල්ලාස වෙලා විපරීත වෙලා ඇත්ත ස්වභාවය නෙමෙයි පේන්නේ. විකෘතියක් පේන්නේ. විකෘතියක්. ඊළඟට අසුභේ සුභ සංඥා. අසුභ දේ මහණෙනි සුභ වශයෙන් කිනෝ දකින්නේ. එහෙමයි. ඊළඟට අනත්තේ අත්ත සංඥා. අනාත්මදේ ආත්මයක් කියන අදහසින් කියන දකින්නේ ආත්මයක් කියන්නේ Taman tone විදිහට පවත්වන්න පුළුවන් කියන අදහසින් කියන එක තමයි සංඥා විපල්ලාස හතරේ. එහෙමයි. ඒ සංඥා විපල්ලාස හතරෙන් තමයි අපි රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගඳ සුවඳ විඳින්නේ, රස විඳින්නේ, පහස ලබන්නේ ඔක්කොම කරන්නේ ඒ සංඥා විපල්ලාසත් එක්ක. එතකොට තමයි අර එතකොට තනි ක්‍රම තියෙන්නේ මේ ඇත්ත නෙමෙයිනේ පේන්නේ. ඇත්ත පේන්නේ මේ ඒ කියන්නේ ඇත්ත මොකද්ද අනිත්‍ය. ඇත්ත මොකද්ද දුක? ඇත්ත මොකද්ද අසුභේ? ඇත්ත මොකද්ද අනාත්මේ? ඒක පේන්නේ. නিত্যයි සුඛයි සුභයි ආත්මය විදිහට පේනවා කියන එක. එහෙමයි. ඒක තමයි සංඥා විපල්ලාස හතර කියන්නේ. එතකොට සිසිල මහත්ය දැන් මෙතන දේශනා කරන්නේ අසුතවත් මේ සක්කාය දිට්ඨිය හටගන්නේ කොහොමද? අසුතවත් පුතඥය තුලයි. ආර්ය දර්ශනේ දකින්නේ නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මෙන් නැති එහෙමයි ස්වාමී. සත්පුරුෂය හඳුනන්නේ නැති, සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති, සත්පුරුෂ ධර්මයේ හික්මෙන් නැති කෙනා තමයි කියන රූපේ ආත්මයයි. නැත්තම් රූපය ආත්මය නැත්තම් මේ රූපයක් තියෙන ඒ රූපය තියෙන ඒ රූපය තියෙන ආත්මය තුල. ආත්මයෙන් හැදුණු රූපයක් තියෙනවා. රූපයෙන් හැදුණු ආත්මයක් තියෙනවා. එහෙමයි. එහෙම දකිනවා. වේදනාවත් එහෙමයි. වේදනාව ආත්මයයි. නැත්තම් වේදනාව හැදිර වේදනාවක් තියෙනවා. ඒක ආත්මයෙන් හැදිච්ච එකක්. නැත්තම් ආත්මය තුල තමයි වේදනාව තියෙන්නේ. වේදනාව තුල තමයි ආත්මය තියෙන්නේ. කොහොම? එහෙමයි ස්වාමී. එහෙම නැත්තම් එහෙම ඊළඟට දකින්න වෙන සංඥාව ආත්මයයි. සංඥාවක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ ආත්මය තුල. ඊළඟට ආත්මය හැදිලා තියෙන්නේ සංඥාවෙන්. සංඥාව හැදිලා තියෙන්නේ ආත්මයෙන්. සංස්කාරත් එහෙමයි හතර ආකාරකින් දකිනවා. එහෙමයි. විඥානයත් හතර ආකාරකින් දකිනවා. ඒතර කැරකි කැරකි ස්ථිර වූ වෙනස් නොවන තමන්ගේ වශයෙන් පැවැත්විය හැකි දෙයක් තියෙනවා කියන අදහසින් තමයි කියලා දකින පුතඥයනේ. එහෙමයි. ඒකනේ කියන්නේ අපි මැරුණට පස්සේ කොහේ ගියක් කවන්නේ? මැරුණට පස්සේ කොහේ උපන්නා? මොකද මේ 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 ජීවිත සතුට කීයක් මැදිද? මැරුණාම මොකක් වුණත් අපිට මොකද? ඒ මොකද? ඒක තමයි අසුත පුතඥන සිතුවිලි. එහෙමයි ස්වාමිනේ. අසුත පුතඥ දැන් සාමාන්‍ය අසුත පුතඥන කෙනාට සිසිර මහත්තයා ඕනම මංගලයේ සම්මත සුභයේ සම්මත කටයුත්තක් ගන්න සුභ නැකතක් ඕනමනේ ඕනමයි ස්වාමිනේ සුභ නැකතක් ඕනමනේ නේද
පුතජන මානසිකත්වයේ එහෙමයි ආර්ය දර්ශනය තියෙනවා නම් ආර්ය ධර්මය දන්නවා නම් ආර්ය ධර්මය තුල හික්මෙනවා නම් සත්පුරුෂය හඳුනනවා නම් සත්පුරුෂ ධර්මයට දක්ෂ නම් සත්පුරුෂ ධර්මෙ හික්මෙනවා නම් එයාට සුබ නැකත මොකද්ද එයා පටන් ගන්න හොඳ චේතනාව තමයි සුබ නැකත එහෙමයි ඒ බුදු දේශන තියෙන්නේ සාදු සාදු ස්වාමී සුබ නැකත කියලා කියන්නේ ඕනම මොහතක හොඳ චේතනාවෙන් සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන හොඳ මොහතනේ ඒ කියන්නේ පින්සුතුවිල්ලෙන් පටන් ගන්න කියන්නේ සුබ මොහත නේද ස්වාමී එහෙමයි අන්න පුතඥය කැරකි 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 නිත්‍ය වූ ආත්මෝ අදහතරම එනකොට තමයි මේ ගොඩාක් මිත්‍යා දෘෂ්ටි තමන්ගේ ඉතින් හටගන්නේ තේරුණා නේද ස්වාමීනි දැන් අපේ රටේ කොච්චර බෞද්ධය සම්මත වුණාට බහුතර පිරිස සුබ නැකත සුබ මොහොත හැම දෙයකටම පටන් ගන්නවානේ ඒක තමයි පුතඥන භාවය ස්වාමීනි අර කැඩෙන බිඳෙන දේවල් නැකතකින් හරි ආවරණය කරලා තියාගන්න වෙන මොනවා හරි බලවේගයකින් ඒ කියන්නේ මේ ඔච්චර භයානක ඒ කියන්නේ ඔච්චර භයානක නොහැටීමක අපි ඉන්නවද හැම දිනම සර් නෝ ඒ කියන්නේ තේරුම් නොගැනීම ඒ කියන්නේ බුදුරජාසගේ ධර්මයේ තුලින් හේතුව සහ ඵලය කියනක තේරුම් නොයනක් තාක්ම හිතේ බය තියෙනවනේ එහෙමයි ස්වාමීනි එහෙයි ඉතින් අපි වාකද අසාර්ථකුනොත් කෙනෙක් කියනවා නේ ඔයාලගේ අපි මේ ගයක් හදන එක කියලා අසාර්ථකුනේ ඔබගේ නැකත හයිට ඔබ ගත්තේ නැහැ ඒතර අර පුතඥයෙක් නෙමෙයි මේක අහන්නේ නিত্য සංඥාව තුල ඉන්න හේතුව සහ ඵලය ගැන දන්නේ නැති කෙනෙක් මේ ගන්න හැබැයි වෙන. එහෙමයි ස්වාමීනි. නේද? එහෙයි. අනික ඒ පුතඥන කෙනාට ඒක සතරපා ඉක්මවා ගන්න බැරි. එහෙමයි ස්වාමීනි. සක්කාය දිට්ඨිය යුතු පුජ්‍යල සතරපායම උපදින්නේ මොකක් නිසාද? ඒ පුතඥන භාවය තුලම ඉන්න නිසා. එහෙමයි. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ සිසිල් මහත්තයා ඔක තමයි. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි හත් එකක එකක් එක ස්කන්ධය එක රූප ද රූපය හතර ආකාරයකින් ආත්ම දෘෂ්ටි ආත්මයක් හැටියට බලන. එහෙමයි ස්වාමීනි. ස්ථිර පැවැත්මක්. නොවෙනසන පැවැත්මක් තියෙනවා. Taman tole විදිහට පවතන බල පැවැත්මක් තියෙනවා කියලා හතර ආකාරයකට එකක්. එහෙමයි ස්වාමීනි. ඒක ස්කන්ධ පහයිනේ පංච පද ස්කන්ධය හතර ආකාරයෙන් බලද්දි 20යි. එහෙමයි ස්වාමීනි. 20 ආකාරයකින් පංච පද ස්කන්ධෙට බැදලා ඉන්නවා ආත්ම දෘෂ්ටිය. ඒක තමයි සක්කාය දිට්ඨිය. එහෙමයි. සක්කාය දිට්ඨිය. ඊට පස්සේ අහනවා කතම් පණෙය සක්කාය දිට්ඨි නොහොති සක්කාය දිට්ඨිය නොවෙන්නේ කොහොමද සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද සක්කාය දිට්ඨි නැති වෙන්නේ මෙහෙමයි කියනවා ඉදාඋසෝ විසාක සුතව ආර්ය ශාවකෝ සුතවත් සුතේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ අහලා මේ ඒක දරාගෙන තෙරුවන් සරණ කෙරෙහි හිත පහදවාගෙන ධර්මයේ හැසිරෙන සුතවත් ආර්ය ශාවකය තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් ධර්මයේ හැසිරෙන කෙනා තමයි සුතවත් ආර්ය ශාවකය කියන්නේ එහෙමයි සුත්තව අරිය ශාවකෝ අරියානන් දස්සායි අන්නේයා ආර්ය දර්ශනේ දකිනවා ආර්ය දර්ශනේ කියන්නේ ජීවිත අවබෝධය අපිට චතුරාර්ය සත්‍ය කියන්නේ දකිනවා අරියානන් දස්සායි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධර්මයේ ආර්ය ධර්මයේ දක්ෂයි අරිය ධම්මේ සුවිනීතෝ ආර්ය ධර්මයේ තුල හික්මෙනවා ඒ කියන්නේ එයා ධර්මයේ පුහුණු වෙනවා එහෙමයි තෙරුවන් සරණ ගිහිලා සීලේ පුහුණු වෙනවා සමාධියේ පුහුණු වෙනවා ප්‍රඥාව පුහුණු වෙනවා ජීවිත හේතුඵල වශයෙන් දකින්න දන්නවා ඒ ඒ සඳහා පුහුණු වෙනවා ඒ තමයි ඒ සුවිනීතෝ කියන්නේ හැසිරෙනවා ස්වාමිනී රූපය සම්මුඛ වෙනකොට අනිත්‍ය අනාත්ම දුක් වශයෙන් සතර මහා ධාතුන් වශයෙන් හේතුන්ගේ හටගත් දෙයක් හේතුන්ගේ හටගත් දෙයක් වශයෙන් දකින්නවා එහෙමයි සං ඒක තමයි මේ සුතවත් ආර්ශාවකගේ ස්වභාවය එහෙමයි මේ ඊට පස්සේ සත්පුරුෂයන් දස්සාවි මේ සුතවත් ආර්ශාවකේ සත්පුරුෂයන් හඳුනනවා කියන්නේ සත්පුරුෂයන් හඳුනනවා කියන්නේ ඊළඟ සත්පුරුෂ ධර්මයේ තුල දක්ෂයි කියන සත්පුරුෂ ධම්මේ සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂ ධර්මයේ දක්ෂයි කියන එහෙමයි සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා කියන සත්පුරුෂ ධර්ම කියන්නේ භාගතුන ධර්මයේ එහෙමයි ස්වාමීනි අන්න ඒකේන රූපය න රූපං අත්තතෝ සමුනපස්සති රූපේ ආත්මයක් ඇද දකින්නේ නැහැ කියන න රූපවන්තං වා අත්තාන රූපයෙන් හැදුණු ආත්මයක් තියෙනවා කියලා දකින්නේ නැහැ කියන එහෙමයි ඊළඟට න අත්තනිවා රූපං මේ න අත්තනිවා රූපං ආත්මයේ තුල රූපයක් රූපය තියෙනවා කියලා දකින්නේ නැහැ කියන්නේ ඊළඟට න රූප න රූපස්මින් වා අත්තාන මේ රූප මේ ආත්මයේ තුල රූපය තුල ආත්මය තියෙනවා කියලා දකින්නේ නැහැ කියන්නේ ඉතල ආත්මය තුල රූපය තියෙනවා කියලා දකින්නේ නැහැ රූපය තුල ආත්මය තියෙනවා කියලා දකින්නේ නැහැ එහෙනම් දකින්නේ මොකද්ද සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයක් කියලා දකින්නේ එහෙමයි ස්වාමීනි හේතු නිසා තියෙනවා ඔව් ඊට පස්සේ ආහාර දැන් රූපේ පවතින ආහාර නිසානේ ආහාර සමුදේ රූප සමුදේ ආහාර නිසානේ රූපේ පවතින්නේ කොච්චර බබල නැත්තක්ද නේද ස්වාමීනි අපි අර පසුගිය සතියේ කතා කළා අර
සම්මාදිට සූත්‍රයේ ආහාර ගැන කතා කරන්නේ. එහෙමයි ස්වාමී. ආහාර හතරක් තියෙනවා කියලා කබලිකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එහෙමයි. ඒතර ඒකෙන් කරන් රූපේ පවතින්නේ. එහෙමයි ස්වාමී. සුතවත්තර ශාවකය දකින්න රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කැඩී බිඳී යන ආහාර නිසා පවතින එකක්. රූපේ. එහෙමයි. එහෙම දකින්න. සාම් සාම් සාම්. ඒතර රූපේ ආත්මයක් දකින්නේ. එහෙමයි. ආත්මේතර රූපයක් හරි කියලා අර හතරාකාරයේ මේ දෘෂ්ටියකට බැස ගන්න දකින්නේ. දකින්නේ හේතුවක් නිසා හටගත්ත ඵලයක් තියෙනවා. සතර මහා ධාතුන්මැති රූපේ හටගෙන දින ආහාර නිසා. පවතින සතර මහා ධාතු නිසා. මේ ආහාර නිසා කියලා තේරුම් ගන්න. එහෙමයි. එතකොට අසුතවත් සුතවත් ආර්ශාවකය වේදනාව ගැන වේදනාව ආත්මයක් වේදනාව තුල ආත්මයයි ආත්මය තුල වේදනාවයි කියන හිම දකින්නේ නැහැ කියන. දකින්නේ මොකද? වේදනාව කෙනෙක් හටගන්න ස්පර්ශයෙන්. එතකොට එයා දකිනවා යම් සැබහරි දුක්ඛරි උපේක්ෂාරි විඳීමක් හටගන්නවද? ඒක හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය නැතිවීමෙන් ඒ විඳීම නැති වෙනවා. ඒක තමයි සුතවත් ආර්ශාවකගේ දර්ශනය. සංඥාව ගැන දකින්නේ නැහැ කියන. සංඥාව දකින්නේ කොහොමද? ස්පර්ශයෙන් හටගත්ත සංඥාවක් තියෙනවා. ස්පර්ශය නැතිවීමෙන් ඒ සංඥාව නැති වෙනවා. එහෙමයි. සංස්කාරත් එහෙමයි. සංස්කාර හටගන්නේ ස්පර්ශයෙන්නේ. සංස්කාර ගැන මේ සංස්කාරත් එයා දකින්නකෙන ස්පර්ශයෙන් හටගන්නේ කියලා. ස්පර්ශය නැතිවීමෙන් සංස්කාර නැතිලා යනවා. එහෙමයි. චේතනා ස්වාමී. චේතනා. චේතනා ස්පර්ශයෙන් හටගන්නේ. ඔව්. ස්වාමීනි ඒ පරිද්දෙන් නිරවුල් දැනුම දරාගත්තාම අපි කොච්චර මේ නිදහස් වෙනවද? දැන් සමහර වෙලාවට අපිට හිතෙනවනේ මගේ හිතමට බල කරනවා මට පුදුම දෙයක් කවුරු හරි කියනවා වගේ එක එක ඒ වගේ දේවල්. එහෙම වෙනවනේ නේද? එහෙ ස්වාමීනි. එහෙම එහෙම මේ එහෙම හිතනයි ඉන්නේ අතරම. ඒ මේ ධර්මයේ නොදන්නාකම නිසා. ධර්මයේ නොවැඩුණුකම. චේතනාව අනිත්‍ය බව දන්නේ නැති නිසා. දන්නේ නැති නිසා එහෙ ස්වාමීනි. ස්පර්ශයෙන් හටගත්ත චේතනාව අනිත්‍යයි කියලා දන්නේ නැති කමෙන් ඒක මෙනෙහි කරගන්න බැරි කමෙන් එහෙම වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකනේ සිතුවිල්ලකට එහෙම යට වෙන්නේ නේද? එහෙමයි ස්වාමීනි. එතකොට මේ චේතනාවත් සංස්කාරත් අනිත්‍යයි කියලා දකින්න කියන සුතත් ආශාවක. සාදු සාදු ස්වාමී. ඒ විඥානයත් එහෙමයි කියන විඥානයත් අනිත්‍යයි කියලා දකින්න කියන ආත්ම දෘෂ්ටියෙන් දකින්නේ නැහැ කියන. අර හතරාකාර ආත්ම දෘෂ්ටියෙන් දකින්නේ නැහැ කියන. එහෙමයි. ඒතර විඥානය මේ විඥානයට කියන නාම රූප ප්‍රත්‍යයනේ. ඒතර යදගන්න විඥානය හටගන්නේ නාම රූප ප්‍රත්‍යේ. නාම රූප වෙනස් වීමෙන් විඥානය වෙනස් වෙනවා. එහෙනම් මෙතන මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා ලබන්න දෙයක් නැහැ. කියලා අර මේ ආර්ශාවකය මේ දකින්න කියන එක හේතුන් හටගත්ත දෙයක් කියලා. ඉතින් එතකොට ඒ ආකාරයෙන් සතර ආකාරයෙන් ආත්ම දෘෂ්ටියෙන් මේ දුරුණු ගම සක්කාය දිට්ඨිය නෑ කියන. සක්කාය දිට්ඨිය දුර වෙනවා. එහෙමයි. සංසා ස්වාමිනී. එතකොට මහත්තය එතකොට බුදුර මේ ධම්මදින තෙරණිය ඔහොම පිළිතුරු දුන්නාම මේ හරි සතුරු වෙනවා. විසාක උපාසක සතුරු වෙලා මේ ටික අපි ගොඩක් තීරුම් ගන්න ඕන එකක් නේද? දැන් අපි දැන් පහුගිය සති කතා කරලා සක්කාය ගැන. මේ තියෙන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය වෙන්නේ අරියාණං අදස්සාවි. අරිය ධම්මස් අකෝ වේදෝ. අරිය ධම්මේ අවිනීතෝ. ඒ කියන්නේ අසුතවත් පුතත්ජණය තුළ හැමතිස්සෙම පවතින සක්කාය දිට්ඨිය. එහෙමයි ස්වාමීනි. ඒ සක්කාය දිට්ඨිය තුළ බැසගෙන තමයි ආ ජීවිතය ගත කරන්නේ. අර සුභ සංඥාවෙන් අරමුණ පිළිගත්තට පස්සේ එතනම සක්කාය දිට්ඨිය. එතන සක්කාය දිට්ඨිය නිසා තමයි එහෙම වෙන්නේ. ඒ සංඥා විපල්ලාස හතර සක්කාය දිට්ඨිය තියෙනකන් තියෙන. එහෙමයි ස්වාමීනි. සක්කාය දිට්ඨිය දුරුණාට පස්සේ මේ සංඥා විපල්ලාස මේ හතරේ නෙවෙයි යා කල්පනා කරන්නේ. ඒ කියන්නේ හේතුඵල ධර්ම දන්න කෙනෙක් නේ. එහෙමයි ස්වාමීනි. එයා මේ නිත්‍ය කියලා කවදාවත් ගන්නෑ සංස්කාර. සුබයි කියලා ගන්නෑ. සැපයි කියලා ගන්නෑ. ආත්මය කියලා ගන්නෑ සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට. දුරුවෙච්ච කෙනා ගන්න. එහෙමයි. මොකද එයාට අවබෝධයක් තියෙනවනේ හේතුඵල ධර්ම ගැන. එහෙමයි. හේතු නිසා හටගත්ත ඵලයක් තියෙන්නේ. ඒ හේතු නිරුද්ධ වීම ඵල නිරුද්ධ වෙනවා කියලා දන්නවනේ සක්කාය දිට්ඨි දුරුවෙච්ච ශ්‍රාවකය. සාසං ස්වාමීන් එහෙමයි. එතකොට මේ ඒක නේ හැමතිස්සෙම ආර්ය දර්ශනයට අනුව තමයි බලන්නේ. එහෙමයි. ඉතින් කවට හරි සක්කාය දිට්ඨි දුරු කරගන්න ලැබුණොත් ඒක කොච්චර මිනිස්සුකට ඒ කියන්නේ සසරේ නොලැබීච්ච දුර්ලභ ලාභයක් නේ? සාසං ලැබෙන්නේ නේද? එහෙමයි. සතරපය නිදහස් නේ? එහෙ ස්වාමී. සතරපය නිදහස්. ඒ නිසා සිස්තර මහත්තයා ඔක තමයි සක්කායත් සක්කායි දිට්ඨියත් සක්කාය දිට්ඨි නැතිවීමත්. ඒක සක්කාය දිට්ඨි නැති වෙන නම් අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ ධර්මය අහලා ඒ ධර්මෙම පුහුණු කරන්න ඕන. ධර්මයට අනුවම නුවණින් කල්පනා කර කර මෙතන තියෙන හේතුඵල ධහමට අයිති දෙයක් කියන එක තීරුම් ගන්නවා තමන්ගේ ප්‍රඥාව. එතකොට තමයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. දුර වෙලා යන්නේ. සෘතවත් ආර්ශාවකේ බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ
ඊට පස්සේ අහනවා මේ කවුද ඉසාකුපාසක අහනවා ධම්මදින්න තෙරණියගේ කතමෝ පනෙය්‍ය අරියෝ අට්ටංගික මග්ගෝති ස්වාමීනි මේ අහනවා ආරියෂ්ඨාංග මාර්ගය කියන්නේ මොකද්ද කියලා අහනවා ඉතින් ආර කියනවා විසාක ආරියෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ අයමේවකෝ ආවුසෝ විසාක අරියෝ අට්ටංගික මග්ගෝ සෙය්‍ය මේක තමයි කියන්නේ ආරියෂ්ඨ මේ ආර්ය මාර්ගය මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංගටයි කියන ආරියෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ එහෙමයි ස්වාමීනි ඊට පස්සේ අහනවා ස්වාමී ආර්යාවනි මේ ආරියෂ්ඨාංගික මාර්ගය සංකතද අසංකතද කියලා අහනවා සංකත ධර්මයක්ද අසංකත ධර්මයක්ද කියලා අහනවා සංකත ධර්මයක් කියලා කියන්නේ සිසිල මත සංකතයි කියලා කියන්නේ රූපේ සංකතයක් එහෙමයි වේදනාව සංකතයක් සංඥාව සංකතයක් සංස්කාර සංකතයක් විඥානයේ සංකතය ඒ කියන්නේ මේ හටගත සෑම දෙයක්ම සංකත ධර්ම වලට අයිති වෙන්නේ සංකත ධර්ම වල ලක්ෂණ තුනක් තියෙනවා අවසරයි ස්වාමී ඒ තමයි උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් පෙනේ වයෝ පඤ්ඤායති වෙනසීමක් පෙනේ තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති හටගත් දේ වෙනස් වීම පවතීමක් පෙනේ ඔය තුන තමයි මේ සංකත ධර්මයක ලක්ෂණ එහෙමයි ස්වාමීනි හට ගැනීමක් පෙනේ වෙනසීමක් පෙනේ වෙනස් පවතින දේ තුල වෙනස් වීමක් පෙනේ ඔය තුන හැ හටගත් මේ ලෝක කතා කරන හැම දෙයකම තියෙනවා සංකතයක් සංකතේ හැම දෙයක්ම සංකත එහෙ හැම දෙයක්ම රූපය ගත්තත් වේදනාව ගත්තත් සංඥාව ගත්තත් සංස්කාර ගත්තත් හැම දෙයක්ම සංකත ධර්මයටයි තියෙන්නේ ස්ථීර නැසං ඒ කියන්නේ අර කරුණු තුන තමයි පැනවෙන්නේ එහෙමයි උපදීම හට ගැනීම පැනවෙන්නේ උපාදෝ පඤ්ඤායදී වෙනසීමක් පැනවෙන්නේ වයෝ පඤ්ඤායදී තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායදී හටගත් දේ තුළ වෙනසීමක් පැනවෙන්නේ එහෙමයි තමයි සංකතයක ලක්ෂණ මේ අහන්නේ ආරියෂ්ඨාංගික මාර්ගයේ සංකත ධර්මයක්ද අසංකත ධර්මයක්ද කියලා එතර කියනවා අරියකෝ ආවසෝ විසාක අට්ටංගිකෝ මග්ගෝ සංකතෝ ආරියෂ්ඨාංග මාර්ගය සංකතයක් කියනවා හටගත් එකක් කියන්නේ ආරියෂ්ඨාංග මාර්ගය කියන්නේ අපි උපද්දවන්න ඕන එක ඒක අපි දැන් සම්මාදිට්ඨිය අපි උපද්දවන්න ඕනේ අපි හේතු හදාන උපද්ද හදන්න ඕනේ ඒ සම්මා සංකල්ප කියන්නේ හදන්න ඕනේ ඒක සංකත ධර්මයක් එහෙමයි ස්වාමීනි ඒක මාර්ගය ආරියෂ්ඨාංග මාර්ගය සංකත ධර්ම කියලා කියනවා අයිති වෙන්නේ එහෙයි දැන් අසංකත ධර්ම එකයි තියෙන්නේ නිවන නිවන විතරයි අසංකත ධර්ම. ඒ කියන්නේ නිවනට හට ගැනීමක් පැනවේ, වෙනසීමක් පැනවේ, පවතින දේ තුළ වෙනසීමක් පැනවේ කියන ලක්ෂණ නැහැ. මේ ලක්ෂණ. ඒක තියෙන්නේ හට ගැනීමක් නොපැනවේ. වෙනසීමක් නොපැනවේ. පවතින දේ තුළ වෙනසීමක් නොපැනවේ. එහෙමයි. දැන් අසංකත ලක්ෂණයක තියෙන්නේ උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් පැනවේ, වෙනසීමක් පැනවේ. වෙනස් වීමෙන් පැවතීම පැනවේ. ඔය තුන තමයි සංකත ධර්මයන්ගේ ලක්ෂණ. එහෙමයි. දැන් අපි මේ කතා කරන හැම දෙයක්ම නිවන එතකොට අමා මහ නිවන විතරයි න උපාදෝ පඤ්ඤායති. හට ගැනීමක් කතා කරන්න බෑ. න වායෝ පඤ්ඤායති. වෙනසීමක් කතා කරන්න බෑ. න ත්‍ිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හටගත් දේ වෙනස් වීම එතකොට මේ පැනවෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. අසංකත ධර්ම එකයි තියෙන්නේ නිවන විතරයි. එහෙමයි සංකත ධර්මයේ නිව දැන් ඒ අසංකත ධර්මයේ නිවන කියන එක දන්න ති නිසා තමයි කියන්නේ රහතන් වහන්සේලාගේ විඥානය අහසේ පාවෙනවා එහෙම කියන්නේ එහෙමයි ඊට පස්සේ සමහර කෙනෙක් මම භාවනා කරද්දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩියා සමහරු කියනවා එහෙමයි මම කියනවා මේ ප්‍රජාපති ගෞතමී දේවිය වැඩියා ඒ බොරු එහෙමයි ඒ කියන්නේ නිවන අත්දකපු කෙනෙක් නිවන සාක්ෂාත් කරපු කෙනෙක් නිවන කියන්නේ මොකද්ද කියලා දන්න ති කමෙන් කතා කරන එකක් ඒක ඒක අසංකත ධර්මයක්. එහෙමයි ස්වාමීනි. දැන් රහතන් වහන්සේ නමක් රාගදේශ මොහො නැති දුරුකල නිකලස් වුණාට පස්සේ උන්වහන්සේ නිවන සාක්ෂාත් කරලා වාසය කරන්නේ. ඒක උන්වහන්සේ මේ පින්නුවම් පැවට පස්සේ මේ උන්වහන්සේ කියන කේනවා නම් මේ උන්වහන්සේ වැඩියා. මේ මට කමට හන් දෙන්න ආවා කියනවා නම් ඒක ධර්මයේ තේරෙන දෙයක් කියන කතාවක්. එහෙමයි. මොකද මේ සම්පූර්ණයෙන්ම මේ සංකත භාවයේ අසංකත භාවයට පත් වුණාට පස්සේ නිවනට පත් වුණාට පස්සේ එතන මේ අපි කතා කරන වචන කතා කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. දැන් අපි මේ නිත්‍ය සංඥාව තුළ මේ කතා කරන්නේ ඔක්කොම. අනවබෝධය තුළ අර තියෙන අවිද්‍යාව තණ්හා ප්‍රහාණය විත් උත්තමය නිවන සාක්ෂාත් කළා.
ඒකට කියන්නේ නිවන දැන් අසංකත ධර්මය සාක්ෂාත් කරාට පස්සේ පිරිනුවන් පෑමට උපමාවක් කියනවනේ පිරිනුවන් පෑමට උපමාව තමයි මේ කියන මහණෙනි තෙලුත් නිසා වැටිත් නිසා මේ පහන දැල් වෙනවා කියන තෙලුත් අවසන් වීමෙන් වැටියත් අවසන් වීමෙන් පහන නිවි යනවා කියන උතර කෙනෙක් අහනවා කියනවා මේ මේ තෙලුත් ඉවර වුණා නම් මේ වැටියත් ඉවර වුණා නම් පහන් දැල්ල කොහෙට ගියේ කියලා අහුවොත් ප්‍රශ්නේ වැරදි කියනවා අහන පිළිවෙල එහෙමයි ස්වාමීනි ප්‍රශ්නේ වැරදි කියන එහෙනම් ප්‍රශ්නය නගන්න බෑ කියන ඇයි පහන් දැල්ලම පත් වෙන්නේ යම් හේතුවක් තිබුණාද තෙලුයි වැටි ඒක අවසන් වුණා අවසන් වීමෙන් පහන් දැල්ල දැල්ලු පෙනේ ගියා නිවි ගියා එහෙයි ස්වාමීනි එතන කෙනෙකුට අහන්න බෑ මොකද උනේ කියලා දැල්ලට ඇයි හේතු නැතිවීමනේ ඵල නැතිවීමනේ ඒ වගේ පින්නුවම් පෑවට පස්සේ මේ රහතන් වහන්සේගේ විඥානේ අහස කැරකෙනවා ඒක කියන්න බෑ කියලා ඒක එහෙනම් ඒ සංකත ධාතුව සහ අසංකත ධාතුව කියන එක අවබෝධ නැති කමෙන් තමයි මේ අහන්නේ එහෙමයි ස්වාමීනි දැන් මෙතන විසාක උපාසකතුමා අහන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංකත ධර්මයක්ද අසංකත ධර්මයක්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංකත ධර්මයක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ මේ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හදා ගන්න ඕන එකක් සංකත ධර්මයක් කියනවා දම දිනා තෙන්නේ කියලා ආරියෂ්ටංග මාර්ගය කියන විසාක සංකත ධර්මයක් කියනවා. ඒ තව එකක් ගන්නවා ආර්යාවනි මේ ආරියෂ්ටාංගික මාර්ගයෙන්ද මේ මේ අර සීල සමාධි ප්‍රඥා හැදිලා තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා වලින්ද ආරියෂ්ටාංග මාර්ගය හැදිලා තියෙන්නේ කියලා අහනවා. අහනවා මේ ආරියෂ්ටාංග මාර්ගය හැදිලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා වලින්ද? සීල සමාධි ප්‍රඥා හැදිලා තියෙන්නේ ආරියෂ්ටාංග මාර්ගයෙන්ද කියලා අහනවා. එහෙමයි සෝ. එතකොට දම දිනා තෙන්නේ කියනවා විසාක ආර්ය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදිලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥාවලි. සීල සමාධි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලින් සීල සමාධි ප්‍රඥා හැදිලා නෙමෙයි. සීල සමාධි සීලයත් සමාධියත් ප්‍රඥාවත් කියන තුලින් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය හැදිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට සීලයට සමාධියට ප්‍රඥාවට ආර්ය අෂ්ටාංගය බෙදෙනවනේ. එහෙමයි. එතකොට සීලයේ මුලට එන්නේ එහෙමයි සීල සමාධි ප්‍රඥා විදිහට. මෙතන අහන්නේ ස්වාමීනි ආර්යාවනි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදලා තියෙන සීල සමාධි ප්‍රඥාවලින්ද? සීල සමාධි ප්‍රඥා හැදලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයද කියලා අහනවා. එහෙමයි සාමි. දම දෙන තැනදී කියනවා විසාක උපාසක සීල සමාධි ප්‍රඥා තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදලා තියෙන්නේ. එහේ ස්වාමීනි. ඒව හරියට තේරුම් ගන්න ඕනේ. සාදු සාදු ස්වාමීනි. ඒ තේරුම් ගත යුතු දේ තමයි ප්‍රඥාව දැන් ධර්මයේ දන්නේ නැති අය දැන්ටවත් කියනවා මේක ප්‍රඥා සීල සමාධි කියලා. පහුගිය කාලේ ගොඩක් කතා ඒක තිබුණා. මේ දැන්නට ධර්මයේ ඉස්මතු වෙච්ච නිසා කතා කරන්නේ කිනෝ ප්‍රඥා සීල සමාධි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මෙහෙම බැලුවහම සම්මාදිට්ඨි සම්මා සංකප්පයිති වෙන්නේ ප්‍රඥා කොටසට. එහෙමයි. එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවයිති වෙන්නේ සීල කොටසට. එතකොට ප්‍රඥා සීල ඊට පස්සේ සම්මා වායාම සම්මාසිත සම්මා සමාධි කියන තුනයි තියෙන්නේ මේ සමාධි කොටසෙ. එතකොට සමාධි. එතකොට මෙහෙම නිකන් බැලුවාම ප්‍රඥා සීල සමාධි තමයි බෙදාගන්නේ. නමුත් වැරදි. මේ ධම්ම දින නැතන්නේ කියනවා සීල සමාධි ප්‍රඥා තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගය හැදී ඇත. එහෙසම. ඒව හරියට මේ සිසර මහත තේරුම් ගන්න නැත්නම් පටලවා ගන්න. පටලවා ගන්න. ඒකයි මේ අහන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ওই විදිහට ධම්ම දින තියෙන උත්තර දෙනවා සීල සමාධි ප්‍රඥා තුනෙන් තමයි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය හැදෙලා තියෙන්නේ. එතකොට සිසර මහත්තයා ආයිමත් අහනවා මේ ඊට පස්සේ විසාක උපාස මේ විසාක උපාසකට ධම්ම දින අතරණි අර ස්කන්ධ වලට ආර්ය අෂ්ටාංග මාර්ගය බෙදෙන විදිහ විස්තර කරනවා. කොහොමද කියනවා විසාක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සීල ස්කන්ධය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන සීල ස්කන්ධයටයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. කියනවා. ඊළඟට කියනවා ඊළඟට කියනවා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අයිති වෙන්නේ සමාධි ස්කන්ධයටයි කියන්නේ. එහෙමයි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ස්කන්ධය තමයි අයිති වෙන්නේ.
ඊළඟට ඉමේ ඊළඟට දේශනා කරන සම්මා දිට්ඨි සම්මා සංකප්ප පඤ්ඤා ස්කන්ධයට ඇගෙනයි තියෙන්නේ. එහෙමයි. එහෙම තමයි සීල සමාධි ප්‍රඥා වලට ආරෂ්ඨංග මාර්ගයේ බෙදෙන්නේ. එහෙ ස්වාමීනි. ඔය විදිහට තමයි බෙදෙන්නේ. ඒ කියන්නේ මේ සීලයටයි තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවය. ඊළඟට මේ සමාධියටයි තියෙනවා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එහෙමයි ස්වාමී. ප්‍රඥා ස්කන්ධයටයි තියෙන්නේ සම්මා සංකප්ප සම්මා මේ සම්මා සංකල්පයි සම්මා දිට්ඨිය සම්මා සංකල්පයි. පඤ්ඤා ස්කන්ධය. එහෙමයි. ඒ විදිහට තමයි ආරෂ්ඨාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා විදිහට බෙදෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට තමයි පුරුදු කරලා දෙන්නේ සීල සමාධි ප්‍රඥා විදිහට. සාදු සාදු ස්වාමී. මාර්ගයේ වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා විදිහට. ඔව්. එහේ ස්වාමීනි. එතකොට අහනවා කතමෝ පනෙය සමාධි කතමේ සමාධි නිමිත්තා කතමේ සමාධි පරික්කාර කතමේ සමාධි භාවනාති. අහනවා මේ මොකද්ද සම්මා සමාධිය කියන්නේ? මොකද්ද සමාධි නිමිත්ත කියන්නේ? සමාධිය වඩන්න ගන්න නිමිත් අරමුණු මොකද්ද? කතමේ සමාධි පරික්කාර සමාධියට පරිස්කාර ධර්මයන් සමාධිය වැඩෙන උපකාරක ධර්මයන් මොනවද කියලා අහනවා. ඊළඟට කතම සමාධි භාවන සමාධි භාවනාව කියන්නේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා තයෝමේ ආවසෝ විසාක සංඛාරා නෑ මේක කියන මේකට උත්තරේ කියනවා දැන් ඇහුවනේ මේ කතමෝ පනාය සමාධි කියන්නේ මොකද්ද කියලා සමාධි නිමිත්ත කියන්නේ මොකද්ද කියලා මේ කතමේ සමාධි පරික්කාර සමාධි පරිස්කාර කියන්නේ මොනවද කතම සමාධි භාවනාන්ත කියනවා යාකෝ ආවසෝ විසාක විතක්කස්ස ඒකග්ගතා අයං සමාධි විතර්කයයි එකඟ බවයි සම මේ කියන සමාධිය සිතේ විතර්කයයි එකඟ බවයි කියන සම්මා සමාධිය මේ සමාධිය කියලා කියන්නේ ඊට පස්සේ අයං සමාධි චත්තාරෝ සතිපට්ඨාන සමාධි නිමිත්තා සමාධියේ නිමිත්ත හැටියට ගන්න සතර සතිපට්ඨාන කියන්නේ එහෙමයි ස්වාමීනි සත්‍යෙන් මෙනෙහි කරන්න ඕන කරුණ හැටියට ගන්න සතර සතිපට්ඨාන කියන්නේ එහෙයි ස්වාමීනි ඊට පස්සේ කියන චත්තාරෝ සම්මප්පදාන සමාධි පරික්කාරා සමාධියට පරිස්කාර මොනවද මේ සම්මප්පදාන වීර්යය ඒ කියන්නේ නූපන්න කුසල් නූපද වීම සඳහා කරන වීර්යය එහෙමයි තමයි මේ සම්මප්පදාන වීර්යය නූපන්න කුසල් නූපද වීම උපන්න කුසල් ප්‍රහාණය කිරීමට ඊට පස්සේ නූපන් මේ කුසල් උපද්දවා ගැනීමට උපන් කුසල් භාවනා වශයෙන් දියුණු කරගෙන පරිපූර්ණ බවට පත් කර ගැනීම තමයි සමාධි පරිස්කාර පරිස්කාර වීරිය පරිස්කාරය වෙනවා ආ සමාධිය තමයි ඒ පරිස්කාර තමයි සතර සම්පදාන වීරිය වීරිය එහෙමයි ස්වාමීනි ඊට පස්සේ යා තස්සායව ධම්මානං අසේවතෝ භාවනා බහුලී කම්මං අයන් නත්ති සමාධි භාවනාති ඒ කියන්නේ මේ යම් සමාධි නිමිත්තක් බහුල වශයෙන් පුරුදු කිරීම කියලා කියනෝ මේ සමාධිය කියලා කියන්නේ සමාධි භාවනාව කියලා කියන්නේ බහුල වශයෙන් අපි කායන පස්සේ අපි හිතමු අසුබේ කියලා ඒක බහුල වශයෙන් පුරුදු කිරීම තමයි සමාධිය වෙන්නේ. නිමිත්ත බහුල වශයෙන් ඒක මේ කියන්නේ බහුල වශයෙන් පුරුදු කිරීම තමයි සමාධිය කියන්නේ. එහෙමයි ස්වාමීන්. ඒ නිසින් මේ නිමිත්ත බහුල වශයෙන් පුරුදු කිරීමෙන් සමාධිය ඇති වෙනවා. ඒකකට ගන්නවා ස්වාමීන්. දැන් අපි අසුබේ බහුල වශයෙන් හට ගන්නකොට හිතේ සමාධිය හට ගන්නවා. එහෙමයි ස්වාමීන්. බහුල වශයෙන් දැන් අපි අසුබේ කියලා උදාහරණයකට ගමු. සමාධිය බහුල වශයෙන් කරනකොට තමයි මේ සමාධිය හටගන්නේ. එහෙමයි ස්වාමීන්. ඒක කියන්නේ සමාධිය. එතකොට මේ කරුණු හතරක් තියෙනවා එතනනේ. කතමෝපනාය සමාධි. මොකද්ද සමාධිය කියන්නේ? සිතේ මේ විතර්ක සහ එකඟ බව. එකඟ බවනේ සමාධිය කියලා කියන්නේ. ඒ එකඟ සිතේ අර නිමිත්ත විතර්ක වෙනවද නිතර නිතර සමාධිය. ඒ කියන්නේ මේ යම් අපි හිතමු අසුබේ නම් අසුබේ තුන සිත එකඟ වෙලා. එහෙමයි ස්වාමීනි. අසුබේ තුන පංච නීවර වලින් තුන සිත එකඟ වෙලා. විතර්කයේ තුල එකඟ වෙනවා. එකඟ වෙලා සමා ඒ කියන්නේ අසුභ භාවනාව තුල සිත එකඟ වෙනවා. එකඟ වෙලා එහේ ස්වාමීනි. ඊළඟට මේ පරිස්කාර වෙන්නේ ඉත චත්තාරු සතිපට්ඨාන සමාධි නිමිත්තා. සතර කායනුපස්සන, වේදනනුපස්සන, චිත්තනුපස්සන, ධම්මනුපස්සන සතර සතිපට්ඨාන තමයි සමාධි නිමිත්ත. එහෙමයි. සමාධි නිමිත්ත. ඊළඟට මේ සතර සම්පදාන වීර්යය තමයි සමාධි පරිස්කාර. සමාධියට උපකාරක ධර්ම. එහෙමයි. සත සම්පදාන වීදී පුරුදු කරද්දි සමාධිය වෙනවා. ස්වාමීනි මේ සමාධි නිමිත්ත තිබුණු පමණින් සෑහෙන්නේ අපි පරිස්කාර හදාගන්න. පරිස්කාර හදනවා. ඒ කියන්නේ පරිස්කාර සත සම්පදාන වීදී කියන්නේ. ඒ උපන්න කුසල් යට කරන වීරය. නෑ නූපන්න කුසල් නූපද වීම. එහෙමයි. උපන්න කුසල් ප්‍රහාණය කිරීම. එහෙමයි.
ඊට පස්සේ නූපන් කුසල් උපදවීම උපන් කුසල් භාවනා වශයෙන් පරිපූර්ණ බව පත් කිරීම මේ සතිපට්ඨාන විශ්ව කරන මේ අර ධම්මනුපස්සනාව ඒ උදෙසාවන වීරයක් අපේ නිරන්තරයෙන් ඉන්නේ තියෙන්න ඕනේ නැත්නම් අකුසල් මතුනොත් එහෙම අපිට භාවනාවක් කරගන්න බෑ එහෙ ස්වාමී කරගන්න බෑ ඒක සත සම්ප්‍රදාන වීරිය වුමන එහෙ ස්වාමී ඊට පස්සේ ඒ නිමි සමාධි භාවනාව කියන්නේ ඒ සමාධිය මේ බහුල වශයෙන් පුරුදු කිරීම සමාධිය කියන්නේ එහෙමයි उत्तर बुद्धानुस्ति समाधि भावना මේ සමාධිය මුල් කරගෙන මාර්ගය වඩලා විදර්ශනා පැත්තට හැරෙනවා එහේ ස්වාමී කෙනෙක් විදර්ශනා භාවනා මුල් කරගෙන වඩලා සමතේ පැත්තට හැරලා මාර්ගය වඩනවා එහෙමයි කෙනෙක් සමතේ සහ විපස්සනා කියන දෙකම සමතේ තරනවා විපස්සනාවත් තරනවා දෙකම වඩමින් මාර්ගය වඩනවා එහෙමයි එහෙමත් තියෙනවා එහෙමයි ස්වාමී ස්වාමී මේ දහම් පරයයන් අපිට ඉතාම පැහැදිලිව නිරවුල්ුනේ මේ සමාධි නිමිත්ත විදියට සතර තට්ටිපත්ත සතර සතිපට්ඨාන සමාධි නිමිත්ත කියන්නේ සතර සතිපට්ඨාන එහෙමයි ස්වාමී ඊළඟට සමාධිය කියලා කියන්නේ සිතේ එකඟ බව. කුසල් සිතක එකඟ බව. කුසල් සිත කුසල් සිත සතිපට්ඨාන සතිපට්ඨානය කියලා කියන්නේ කුසල්නේ. කුසල් සිතේ එකඟ බව තමයි සමාධි. අර සතර සම්‍යප්ප්‍රදාන වීරයෙන් ඒ කුසල් සිතද ස්වාමීන් හදලා දෙන්නේ. පෝෂණය කරන්නේ ඒක. එහෙමයි සර්. ඒක තමයි රකින්නේ. එහේ. ස්වාමීන් ඒතර කොච්චර සුන්දර වර්ථයක්ද කුසල් සිතක එකඟ බව. කුසල් සිත එකඟ බව සමාධි. එහේ. නැත්නම් මොකද දැන් අකුසල් දැන් අපි සාමාන්‍ය වැඩි දෙයක් කරද්දීවත් සිතේ එකඟ බවක් එන්න පුළුවන්. සතිපට්ඨාන අරමුණත් තුල හිත එකඟ වීම ඒක අසුබ වෙන්න පුළුවන් ආනාපාන සතිය වෙන්න පුළුවන් ධාතු මනසිකාරය වෙන්න පුළුවන් නවසීවිතක වෙන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනා වෙන්න පුළුවන් මේ ඉරියාපත වෙන්න පුළුවන් සම්පජාන වෙන්න පුළුවන් ඒ සිතේ තියෙන එකඟ බව තමයි එතන සමාධිය කියලා කියන්නේ එහෙමයි සාදු සාදු ස්වාමීනි අපේ පින්න ස්වාමීන් වහන්සේ අපට කරුණානුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ මේ පැයකට ආසන්න වේලාව තුල පහදා දෙන්නට යදුනා ස්වාමීනි අද දවසෙත් අපේ කාලය නිමා වෙලා තියෙනවා අපේ පුණ්‍යානුමෝදනා අපින සිතාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා අවසරයි ස්වාමීනි හොඳයි සිසිල මහත්තයා අපි මේ මේ සූත්‍රේ තව ලස්සන දහම් කරුණු ටිකක් තියෙනවා ඊගාව අතාර අපි එක සාකච්ඡා කරමු බුද්ධික සූත්‍රයක් මේ අපි ඒක හිමිට සාකච්ඡා කරමු හොඳයි ස්වාමී අද නිබ්බාන මග්ග උතුම් දහම් පිළිසඳරේ දායකත්වය ලබන්නේ පින්වත් මල්ලිකා නන්දනී විජේසිංහ මහත්මිය පුබුදු සහ චමල් සමන්ත යන පුතණුවන් දෙදෙනා සහ අතුල්‍යා දියණියේ ඇතුළු පින්වත් පිරිසයි. ඔබේ බලාපොරොත්තු පරිදි මීට වසර 12කට පෙර මිය පරලොව ගිය ටියුඩ සිරිනන්ද වාකිෂ්ඨ මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමයි. ඒ මහත්මයාට පුණ්‍යානුමෝදනා වේවා. ඒ මහත්මයාගේ පරලොව ජීවිතයේ මේ පිණින් සුවපත් වේවා, සැපවත් වේවා. ඒ ටියුඩ සිරිනන්ද වාකිෂ්ඨ මහත්මයාගේ මේ පරලොව ජීවිත සුවපත් වී මේ ගෞතම බුදු සාසනය පිහිට ලැබීමට මේ ධර්ම දානමය පින හේතු ආසනා විත්වා සියලුම දෙවියන්ට මේ පින අනුමෝදන් විත්වා සියලුම දෙවිවරු සැපයෙන් සැපයටම පත් විත්වා ඒ වගේම උතුම් මමා මහ නිවණින් සැනසීම පිණිසම මේ පින උපකාර වේවා කියලා
මල්ලිකා නන්දිනී විජේසිංහ මහත්මිය සහ පුබුදු මහත්මයා චමල් සමන්ත පුතා අතුල්‍ය දිනේ ඇතුළු පින්වතුන්ගේ බලාපොරොත්තුවයි. ඒ පින්වතුන්ට අමාමහ නිවන පිණසම මේ දහම් සාකච්ඡාවෙන් රැස් කළ පින හේතු වේවා කියලා පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා වී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද සැපයෙන් සැපයටම පත් වේවා කියලා පින් දෙනවා. ඔබ නමින් මිය පරලෝකීය සෑම සිළු දෙනා සිහි කරගෙන පින් දෙන්න. ඔබ සිළු දෙනා නමින් මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී මියගේ ඥාතීන් පරලෝ වශයෙන් සැපයට පත් වී ගෞතම බුදු සාසනේ පිහිට ලබත්වා කියලා පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන්ව සුවසේ ධර්මයේ හැසිරෙන මේ පින හේතු වේවා කියලා අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම පුණ්‍ය ආනුමෝදනා කරනවා අද දායකත්වයේ ගෙන කටයුතු කරන පින්වත් මල්ලිකා නන්දිනී විජේසිංහ මහත්මියටත් පුබුදු චමල් සමන්ත පුතාලා දෙන්නටත් අතුල්‍ය දියණියටත් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවටත් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඔබේ ඥාති හිත මිත්‍රාදීටත් පින් අනුමෝදන් කරනවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්තුන්ට අපේ දහම් සාකච්ඡාවට සහභාගී වූ අපගේ ශිෂ්‍ය මහත්මයාටත් පුණ්‍ය ආනුමෝදනා කරනවා. සෑම සිළු දිනාට මේ පින් අනුමෝදන් වී මේ ගෞතම බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව ලැබේවා කියලා අපි මුළු හිතින්ම හැම දිනාටම පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ස්වාකාත ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පා කරුණා දයාවෙන්ම අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්දයන් වහන්සේ හැම දිනාට පෙන්වා වදාළා. ඉතින් අපට අනුකම්පා ඇති මේ පින්වන්ත මහසඟරුවන අපගේ ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ අපි සමා කොටගෙන හැම දිනාම වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ යම්සේ උදාර සදහම් සාකච්ඡා පවත්වා ලෝකයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමේ පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහසඟරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැම දෙනාම වෙනුවෙන් මේ උතුම් සදාම් සාකච්ඡාව පැවැත්වීමට ලෝකයට දායාද කර ගැනීමට අද දවසේ සදැහැති දායකත්වයේ දරන්නට යතුණු සදැවතුන් විශේෂයෙන් මීට වසර 12කට පමණ පෙර මිය පරලොව ගිය ටියුඩ සිරිනන්ද වාකිෂ්ඨ පින්වන්ත මහත්මාට පුණ්‍ය ආනුමෝදනා කිරීම පිණිස පින්වත් මල්ලිකා නන්දිනී විජේසිංහ බිරිඳ ඒ වගේම පුපුදු චමල් සමන්ත යන පුතුන් දෙදෙනා සහ අතුල්‍යා පින්වන්ත දියණිය ප්‍රධාන ඒ පිනැති හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් දුෂ්කර නමුත් මේ කාල පරිච්ඡේදේ මේ උතුම් සදහම් පිළිසඳර ලෝකයට දායාද කර ගැනීමට පින්වන්ත ඔබේ හදවත තුළ ධෛර්යය ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 071-232-8787 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඊළඟ ආරාධනාව සද්දා ටීවී දම සිරිස් YouTube නාලිකාවට පැමිණීමෙන් ඔබට මේ සදහම් සාකච්ඡාව නිතර නිතර නරඹන්න ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව උදා කරගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපාහිනිය සමීපේ නිරන්තරයෙන් රැඳෙන්න කියලාත් ආරාධනා කරනවා. එhmenam අපි මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාගේ සිත මුළුමහත් ජාතියෙම සිත උතුම් තුනුරුවන උදෙසාම මුදුන්පත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.